අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය සමගින්. අදත් පැත්ත ගියත් ඇත්ත කියන සූදානමින් මම ප්‍රමිත මහනාව. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. සන්ධාන රජයක අගමැතිකම හිමි විය යුත්තේ ජේෂ්ඨයෙකුට මිස ඔබට නොවේ. ජනපතිගෙන් හිටපු ජනපතිට ලිපියක්. ජනපති සමග රට ඉදිරියට ගෙනියනවා අගමැති කියයි. බහන්න මිල අඩු කරන බවට හිටපු ජනපති සහතික වෙයි. එක්නලිගොඩ ගැන මර්වින්ගෙන් හෙලිදරව්වක්. එක්නලිගොඩ කොහට ගෙනි මින්නේරියේ හම්දා කැම්පේ. එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයගත හොත් අග්‍රාමාත්‍ය දුහරේ හිමි විය යුත්තේ මෙතෙක් එම අවස්ථාව අහිමි වූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ලිපියක් යොමු කරමින්. දවසේ පුවත පිටු පහකින් සමන්විත එම ලිපියෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය සහ වර්තමානයේදී එම පක්ෂයේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කර තිබෙනවා. එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවහොත් එහි අග්‍රාමාත්‍ය දුරේ හිමි විය යුත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට බවයි. එවැනි ජ්‍යෙෂ්ඨයින් අතුරින් කෙනෙකු අග්‍රාමාත්‍ය දුරේ සඳහා පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය, නම්‍යශීලී භාවය, පරිත්‍යාගශීලී භාවය සහ ආශිර්වාදයේ ජනතා විදිරියේ ප්‍රදර්ශනය කරන මෙන්ද මෙම ලිපියෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා. ගෙවිගිය කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවගුණය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර කෙලසුණු අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ගණනාවකටම විශාල අසාධාරණයක් සිදුව ඇති බවත් මෙම ලිපියේ සඳහන්. සදාකාලිකව ජනාධිපති දොරේ රැඳී සිටීම පිණිස රාජපක්ෂ මහතා ජනතාවගේ නිදහස සහ අභිමානයත් පක්ෂයේ වෙනුවෙන් කැප වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ දේශපාලන අනාගතයත් උදුරාගත් ආකාරය අවිචාරවත් බව ජනාධිපතිවරයා හිටපු ජනපතිට යොමු කළ ලිපියෙහි දැක්වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් රටේ විධායක ජනාධිපති දොරේට පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එකිරි විශ්වාසය තැබූ ඡන්දදායකයින්ගේ දායකත්වයේ මත බව මෙම ලිපියෙන් අවධාරණය කරනවා. එහෙත් තමන් අද දවසේ ජනාධිපතිවරයා බවට පත්ව ඇති රාජපක්ෂ මහතාට එරෙහිව රට පුරා ගොඩනැගෙමින් තිබූ ජනමතයේ සංවිධානයේ කොට ඊට නායකත්වයේදී රාජපක්ෂ මහතාගෙන් හා පක්ෂයෙන් ගිලිහිමින් පැවති ජනාධිපති දොරය යලි පක්ෂය තුළ රැකගනිමින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඒ සඳහා තමාට විපක්ෂයේ සියලු පක්ෂ සහ කණ්ඩායම්වල පොදු එකඟතාව දිනා ගැනීම පසුපස පැවති සාර්ථකත්වයේ රහස වූයේද නිදහස් පක්ෂයේ සහ තමා අතර තිබූ අවියෝජනීය නොකිරිටි සහ හෘදයාංගම බැඳීම බව ජනාධිපතිවරයාගේ ලිපියේ සඳහන්. කුරුණෑගල දිස්ත්‍රික් නාම යෝජනා අත්සන් කිරීමට දෙදිනකට පෙර හිටපු ජනාධිපතිවරයා සමග පැවති දුරකථන සංවාදයේදීත් මෙම මැතිවරණයට තරඟ නොකළ යුතු බව තමන් අවධාරණය කර සිටියේ මහමැතිවරණයේ ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම බහර ගැනීමට තමන් සූදානම්ව සිටි නිසා බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඒත් රාජපක්ෂ මහතා මැතිවරණයට තරඟ කිරීමට නාම යෝජනා අත්සන් කිරීමත් සමගම රටට අලුතින් පත් වූ ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තමන් ලබා තිබූ බලාපොරොත්තු එසැනින් ගිලිහි ගිය බවද ජනාධිපතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙනවා. රාජපක්ෂ මහතා මෙම මැතිවරණයට තරඟ නොකළේ නම් පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණය තහවුරු කළ දමිළ මුස්ලිම් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, නාගරික මධ්‍යම පන්තිය, වෘත්තිකයන් හා නව පරපුරේ තරුණ තරුණියන් ඇතුළු බොහෝ පාර්ශවයන්ගේ විශ්වාසය යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගැනීමට මූලිකත්වය ගන්නට තමාට හැකියාව තිබූ බවද ජනාධිපතිවරයා සිය ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා. 2005 නොවැම්බර් මස ජනාධිපති දුරයට පත්වන තෙක් පැමිණි ගමන් මගේ තිරණාත්මක අවස්ථාවලදීත් රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් පෙනී සිටි ආකාරය රාජපක්ෂ මහතාට අමතක විය හැකිදයි ජනාධිපතිවරයා ප්‍රශ්න කරනවා. එමෙන්ම 2004 මහමැතිවරණයෙන් පසුව රාජපක්ෂ මහතා අගමැති කරවීම සඳහාගත් අසීමිත උත්සාහය පිළිබඳවද මෙම ලිපියෙන් සිහිපත් කරනවා. එම අවස්ථාවේදී රාජපක්ෂ මහතා අගමැති දුරයට පත්වීම වැළැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ ශක්තිය යොදමින් විමල් වීරවංශ මහතා ගෙනගිය කඩාකප්පල්කාරී මෙහෙයුමට එරෙහිව තමන් සටන් කළ ආකාරයත් 2005 වසරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ මහතා නම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරී වාතාවරණය සමනය කිරීමට තමන් ක්‍රියා කළ ආකාරයත් මෙම ලිපියෙන් පෙන්වා දෙනවා. එවක පක්ෂයේ ලේකම්වරයා ලෙස රාජපක්ෂ මහතාට එම අපේක්ෂකත්වය ලබා දීමට තමන් ධෛර්යයෙන් හා වගකීමෙන් කටයුතු කරද්දී අද රාජපක්ෂ මහතා අසල සිටින බොහෝ දෙනා රනිල් වික්‍රමසිංහ මහතා සමග අමාත්‍ය දුර සම්බන්ධයෙන් කේවල් කළ ආකාරයත් ජනාධිපතිවරයා මෙම ලිපිය මගින් සිහිපත් කරනවා.
1951 ආරම්භ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථම නිලධාරී මණ්ඩලයට වාර්ගික ආගමික සහ සමාජ යථාර්ථයේ පූර්ණ වශයෙන් නියෝජනය වන පරිදි සමාජ සම්භාවනාවටපත් වූවන් පක්ෂයේ නිලතලවලටපත් කිරීමට තරම් එදා SWRD බණ්ඩාරනායක මහතා විචක්ෂණ විය. එලෙස පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ගෙවි ගිය වසර 9 තුල ශ්‍රී ලංකාවේ සමාජ යථාර්ථයේ වන බහුවිධත්වයට පිටුපෑ පක්ෂයක් බවට පත්ව ඇති ආකාරයත් මෙම ලිපිය මගින් පෙන්වා දෙනවා. ජනවාරි 8 වෙනිදා අතු පරාජය පිටුපස තිබෙන්නේද ඔබ විසින් ඇවිල වූ මේ අන්තවාදී ගිනිදළු ක්‍රියාත්මක වූ ආකාරය නොවේදයි ජනාධිපතිවරයා මෙම ලිපිය මගින් ප්‍රශ්න කරනවා. මෙවැනි අන්තවාදයක ගැලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැනි ජ්‍යෙෂ්ඨ පක්ෂයකට තරම් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලාංකික ජාතියම නියෝජනය කරන පක්ෂයක් ලෙස යලි ගොඩනැගීම තමන් හමු වූ ඇති අභියෝගයක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එහෙත් මේ වන විට රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂයේ වටා රොක් වී සිටින්නේ වර්ගවාදී අවුලවා තම මනාප ගොඩ තරකර ගැනීමට මාන බලන පිරිසක් වන අතර ඔවුන් සැබවින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් නොවන බවත් මෙම ලිපියේ සඳහන්. ඔවුන්ට අවශ්‍ය ලෙස පක්ෂයත් පාක්ෂිකයන් හැසිරවීමට ඉඩ නොතිබිය යුතු බව අවධාරණය කරන ජනාධිපතිවරයා දෙදෙනා අතර දීර්ඝකාලීනව පැවති දේශපාලන මිත්‍රත්වයේ බිඳ දැමීමට බැසිල් රාජපක්ෂ මහතාගේ නොමනා ක්‍රියා සහ හැසිරීමද හේතු වූ ආකාරයක් පෙන්වා දෙනවා. බැසිල් රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තමන් දේශපාලනයෙන් ඉවත් කිරීමටත් අසාර්ථක දේශපාලනඥයෙකු යැයි පෙන්වීමටගත් නිර්ර්ථක උත්සාහය අවසන් වූයේ සියලු දිනාටම පාරාවරල්ලක් බවට පත්වමින් බව මෙම ලිපියේ සඳහන්. පසුගිය ජනවාරි 8 වෙනිදා සිට රාජපක්ෂ මහතා රට පුරා පන්සලින් පන්සලට ගිය ආකාරයත් මාධ්‍ය ආවරණ ලබා ගැනීමට කටයුතු කළ ආකාරයේත් ඇති හාස්‍යජනක බව පෙන්වා දෙන ජනාධිපතිවරයා නිරන්තරයෙන් පන්සල් යාම මගින් හෝ රාජපක්ෂ මහතා තුළ දැහැමි සිතුවිලි ගොඩනැගී ඇද්දැයි සැක පහල කරනවා. ඒ පෞද්ගලික මට්ටමින් අපගේ පක්ෂ සමාජිකයන් සමග සිදු කරන සාකච්ඡාවලදී රාජපක්ෂ මහතා කෙරෙන් පළවන්නේ වෛරය, ක්‍රෝධය, ද්වේෂය සහ ඉහමහා ගිය මමත්වයේ පිරි ප්‍රකාශ බව වාර්තා වීම හේතුවෙන්. මෙම තත්ත්වය තුළ පක්ෂයේත් රටේත් සුබ සිද්ධිය උදෙසා හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කරන මෙන්ද ජාතිවාදයේ අවුල්වාලන ප්‍රකාශ නොකරන මෙන්ද ඊනියා බෙදීම් වර්ධනය වීමට ඉඩ නොතබන මෙන්ද ඉල්ලා සිටින ජනාධිපතිවරයා සංධානයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසෙන ආකාරයෙන් ක්‍රියා කරන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වන ආණ්ඩුවක් සහිත රටක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. ඉදිරි මහා මැතිවරණයට පෙර යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාව අද කොළඹ පදන මායතනයේදී පැවැත්වුණා. ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රාජිත සේනාරත්න, පාට්ලි චම්පික රණවක, අර්ජුන රණතුංග, කරෝ ජයසූරිය යන මහතුරුන්තුළු පිරිසක් එක්ව සිටියා. අපේ බලාපොරොත්තුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග මේ රට දිරියට ගෙනියන්න. ලංකාවේ කාලකින් පස්සේ සාමකාමීව මැතිවරණයේ තියෙන්නේ මේ යහපාලනය යට පෝස්ටර් නැතුව, කටවුට් නැතුව නීතිය පුරටම ක්‍රියා කළා තියෙන්නේ. මාධ්‍ය නිදහස ලැබලා දීලා, දූෂණය නවත්තන්නට පියවර අරගෙන, දායක ජනාධිපතිතුමාගේ බලතල සීමා කළා, ස්වාධීන කොමිෂන් ඇති කරන්න ඕනේ මූලික පියවර අරගෙන තමයි මේ ඡන්දෙට ගියේ. ඒකේ ප්‍රතිඵලයේ මේක ජනතාවගේ ඡන්දයක්. ජනතාව තීරණය කරන්න කවුද තමන්ට වුවමනා කියලා. අපි හදන අලුත් රට පිරිසිදු පාලනයක් ගෙනියන රට, සීලාචාර ආණ්ඩුවක් තියෙන රට, නීතිය කාටත් එක සමාන රට, සම්මුතියෙන් වැඩ කරන රට, එකමුතුෙන් ඉදිරියට යන රට. අපි හදන අලුත් රට කාටත් රැකිය ආධාරමාග තියෙන රට, කාගෙත් අතමිට සරුවක්. අප හදන අලුත් රට එක පවුලක් වෙනුවටම හැම පවුලක්ම එක වගේ බලා ගන්න රට. අද රටේ ජනතාව මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරනවා. එයාට බෞතරයක් ලැබෙන්නේ නැහැ. ඒක එයාගේ හීනයක් මිස වෙන කාගේවත් හීනයක් නෙමෙයි. මම කිසි දවසක ප්‍රභාකරන් එක ගිවිසුම් ගැහුවේ නැහැ. මම ප්‍රභාකරන්ට සල්ලි දුන්නේ නැහැ. 2005 එයාගේ ඉල්ලීමට එකඟ වුණොත් මට ජනාධිපති කරනවා කිව්වේ අවස්ථාවේදී. මම අත්සන් කරේ නැත්තම් දැම්මුණාට දත්සන් කරන්නේ. ඒත් එකක් තියෙනවා, බලේ බෙදෙනවා. බලේ බෙදෙනවා ගමට වෙනක. ගමට අපි දෙන්නේ දේශපාලඥයන්ට නෙමෙයි, ගමේ ඉන්න සාමාන්‍ය පොදු සංවිධාන වලටයි, ඒ වගේම ආගමික සිද්ධාස්ථාන වල නායකින්ට. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ දේවා තමයි පළමු කොට සලකන ක්‍රියාවලිය. ජාතික ආරක්ෂාව ගැන අපි තිර සහතිකයක් දෙනවා. මේ ජනාධිපතිතුමා, මේ අගමැතිතුමා සිය මැතිවරණ ප්‍රකාශන වලින් එකී රාජ්‍ය රකින්න බවට කියලා තියෙනවා.
इंसा मेक अमूलिक बुर्वा मे एक राज्य विनाशकरण अनवाय के जनवरी अटविंद पश्चे अतुर्दहन्वी गातन पेहर गणीम सह सुधुन वार्ता वेलाने कौद मेवट वग की एविट मे मलवट अरगेन पंसल बौद्ध एवगे दरुअन वडागत सिन्हेवंत पियागे पालने अनिक चरित अंदुना जनतावट लभे महिंद सुलग हमला इवराय महिंद मार्केट करन बै दैन मेतर का पिंतर कहागन की महिंद युग पाट अंतिम सती मैत्री युग मैत्री युग इतनोल कारे कुडु कारे कैसीनो कारे हेबिचोल कारे पगे उठाई बह दी तदीन गातने अतन जनाधिपति आरक्षक सेवे मे तुंदन आट मुकड़े रगर गापू तदीन मरण तीन उमना इतोट मेकट गाहने कागे ये वाहन जनाधिपति आर्य शिरांति राजपक्ष के वाहन दैज्ञानिक अतन अर्गन हमदा भट एक्नाई पुनरुत्तापर को इतोट एक्नाली गातने हमदाबाई देख मेकत मे तम मे आगे डील लेकर ඒ අවශ්‍ය තැනදී LTTE එකත් පාවිච්චි කරනවා. දැන් මේවා එලිදරව් කරනකොට අපිට මරණ තර්ජන දෙනවා. ස්පෙෂල් ෆෝසස් වල හිටපු සරත් බණ්ඩාරගේ කල්ලිය. රවි කරුණානායකට වෙඩි තියුවාම කියන්න පටන් ගත්තා මේක පාතාලි. දැන් අද ඒක තනිකරම එලිදරව් වෙලා තියෙනවා. මොකද්ද මේ ඝාතනයේ අරුමන? ඒක තනිකරම දේශපාලන ඝාතනය. ඒ මිනිහ මරුවට ආපු. ඒ වාහනේ කොහෙද ආවුනේ? අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මුද්දම චක්ගෝලයක් වෙච්ච අපේ දෙහිවල දේශපාලන නායකයා. එයාගේ ගෙදර තමයි මේක මේ වාහනේ හංගලා තියුනේ. තමන් බලයට පැමිණි පසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකර ජනතාවගේ ජීවන වියදම පහත හෙලීමට පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සඳහන කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පිළියන්දල පැවති ජනරැලියකදී. එළබෙන මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සඳහන ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජනරැලියක් ඊයේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සඳහන අපේක්ෂකයන් සහ පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මේ රටේ නිරායුධ අවිහිංසක මිනිස්සු මහින්දර දුන්නොත් හෙටක් තියෙනවා. ඒ නිසා අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයයි කියන ටික තීන්දුව කරලා හමාරයි. ලංකා සිටියමේ ධන නිදානේ කොටස ෆෙඩරල් රාජ්‍යයක් ලෙස කඩලා දෙනවට විරුද්ධව සක්විති රජකම ලැබුණත් රට පාවා නොදෙන මහින්ද රාජපක්ෂට මේ රට බාර දීමේ කාර්යභාරයයි තමුන්නාසෙලා විසින් ඉෂ්ට කළ යුත්තේ. අර හංසයාට ගහපු එහෙම නැත්නම් කොකාට ගහපු අය ගැහුවේයි පරිප්පු 80ට කන්ද කනවද කිව්වනේ අර හාල් මැස්සත් අපි දෙනවනේ ඇඟට ගුණයි පෝෂණය වැඩි කිලෝ එක 100ට දෙනවයි කිව්වා කොහමද 100ටද කන්නේ මේ මල් පොරොන්දු රාශියක් දුන්නා අපි අනාගතයට සාතිකයක් ඔබට දීලා තියෙනවා මේ සාතික ඔබට 2005 මම දුන්න සාතිකය වගේ තමයි ත්‍රස්තවාදී පරාජය කරනවායි කිව්වා ඒක මම අවුරුදු 3 ගන්න ඉස්සෙල්ලා ඉදු කරා ඒ වගේ තමයි මේ පොරොන්දුවත් අපි දමුන්නාන්සලාට දෙන සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහත දානවාය මෙතනින් අපි නැවතින්නේ නැහැ අපි මුළු රටම වැඩබිමක් බවට පත් කරගත්තා මේ වැඩබිම එක පාරට නැවතුවා තරුණයාගේ රැකියාව අහිමි වුණා නැවත මේ වැඩබිම ඇවිල්ලා සුභානේ අධ්‍යක් යනකොට ආරම්භ කරනවාය කියන එක ඔබට මතක් කරනවා රටේ අනෙකුත් පක්ෂමෙන් විවිධ පොරොන්දු ලබා නොදුන්නද ජීවත් විය හැකි ආර්ථිකයක් සහ ජීවියක් සහිත ජීවිතයක් ජනතාවට ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ගම්පහ නගරයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකට එක් වෙමින්. ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ තවත් මැතිවරණ ප්‍රචාරක රැලියක් ගම්පහ නගරයේදී ඊයේ පස්වරුවේ පැවැතුණා. එසදා ගම්පා දිශ්‍රිකයෙන් තරගව දින අපේක්ෂකින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මහින්ද මහත්තගේ පොරොන්දු ටික දෙන්න. කොතර මුදලක් ඕන කියනවද? රුපියල් කෝටි 40,000. මහින්ද මහත්තයා ඉන්න කාලේ පාරක කිලෝමීටරයක් හදන්න බහණ්ඩාගාරේ සල්ලි තිබ්බේ නැහැ. මං දැක්ක මතුකම් පැත්ත ගිහිල්ලා කියනවා. කවුරුවා සල්ලි ගැන බය වෙන්න එපා. සල්ලි මදි වුණොත් එයා හොරා කවපුව දෙනවා. මොකද්ද මේ? ත්‍රිවිල් රියදුරන්ට ලක්ෂයක ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනවා. දැන් ත්‍රිවිල් රියදුරන්ගේ පස්සේ මේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඇති. ක්‍රෙඩිට් එක කාඩ් එක ගත්තොත් ත්‍රිවිල් රියදුරා අන්තිමේට වෙන්නේ ත්‍රිවිල් එක විකුණලා ක්‍රෙඩිට් කාඩ් එකේ ගාන දාගන්න.
පොල්කට්ටෙන් මනාපේකතු කරන කෙනෙක් ඉන්නවා. එහෙම මනාපේකතු කරන්නේ කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මේ හැම තැනකම මට පහරක ගා යනවා වීමිල සම්බන්ධයෙන්. ජොන්ස්ටන්ට වීමිල සම්බන්ධයෙන් කතා කරන්න කිසිම අයිතියක් නැහැ. රාජපක්ෂ පාලනය යටතේ ජොන්ස්ටන් ප්‍රනාන්දු තමයි වීමිල දීගණි විභාගකින් බාරගෙන තිබුණේ. ජොන්ස්ටන් ලගත්තද වී වීමිලට සාධකම ලක් දුන්නද? මම වෙළඳාමැති හැටියට ඉද්දී රුපියලක් අඩු වුණා නේද වෙළඳ පොලේ. නාවල් කරුණරත්න අපිට ගැහුවා. එදා නාවල් කරුණරත්න තමන්ගේ පක්ෂ සමාජිකවත් අරගෙන උද්දෝෂණය කෙරුවා එදා. කෝ ගොවියගෙන කිමුල් කඳුළු හලපු ජේවීපී ගාය අපේ රටේ ප්‍රශ්න විසඳුවලා ගොවියෝ ඒ උද්යෝෂණය කරන්නේ අවුරුද්දකට වතාවක් උද්යෝෂණ කොහෙද වී ගොවියෝ බෝට් අල්ලන් ඉන්නවා වී වලට මිලක් දියවු කියනවා ගුවන් යාන නොවන මත්තල හදන්න පුළුවන් නා නැව් නොවන වරායවල් හදන්න පුළුවන් නා ඒ උඹලට අස්සෙන්න මිල දී ගන්න බැරියයි අපි කලාප 45 කරන රට බෙදනවා මේ බෙදන්නේ ආර්ථික කලාප මොරටුවට වඩු වැඩ කරනවා වගේම පොළොන් නරුව කෘෂිකර්මයෙන් බෙදනවා වගේම ආර්ථික කලාප 45 අන්න ඒ වගේ අවශ්‍යතාව අන්න බෙදලා රටේ සම්බන්ධ ඇති කරන් තමයි අපේ දේ ඒකාන්ත බලාපොරොත්තු එක්සත් ජාති පක්ෂයට ඕනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එන එක වළක්වන්න ඇයි ඒ වළක්වන්න හදන්නේ ඒ අය බයයි මේ රට නැවත සතුටෙන් සාමේ රඳා පවතී කියලා බුෂ් බයිසිකල් එකේ ගිය එක බාගෙන ඇමතිකන් අරගෙන ඔක්කොම වෙනි හදලා මේක තමුන්නාන්සේලා හොඳට හිතාගන්න තමුන්නාන්සේලා යටින් කතර ගහන තමයි ඔක්කොම පාර්ලිමේන්තු යන්නේ ඊළඟ තමුන්නාන්සේලා මාකට් කරන තමුන්නාන්සේලා වෙළඳන් කරන අද වැඩියෙන්ම ගහන්නේ එක්සත් ජාතික පක්ෂෙන් දයසිරි ජයසේකර මම බලන්නේ ගාලු දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් බුලත් කොළේ ලකුණ දිනවන හැබැයි තව ටීම් එකක් නිදි මරාගෙන වියදම් කරගෙන රැස්වීම තියාගෙන මහන්සි ගන්නවා මාව පරද්දන්න ඉතිහාසයක් පුරාම අපේ ජනතාව ඡන්ද දීලා කරදලා ඉන්නේ ඡන්ද දුන්නම ඡන්ද ගත්ත කට්ටිය දෙනවා දීපු අප කරතුන ඡන්ද ගත්ත කට්ටිය ගියා ඒගොල්ලෝ හම්බ කරගත්තා දීපු අය අමාරුන් ජීවත් වුණා මහින්ද රාජපක්ෂ මොනරාගල රැස්වීම තිබ්බා රැස්වීමේ සොයිස නැගලා බිමට වහිනකන් ශ්‍රී ලංකා කාර්යෝ සොයිසට හු කිව්වා හු ආල හිතේ අමාරුවට සොයිස වුණේ ළඟ තියෙන ගෙස්ට් හවුස් එකට ගිහිල්ලා කර වෙනකන් ගහලා තියෙනවා මෙන්න සුමේදායි බේරුගොඩයි උදේශාන්ත ගුණසේකරයි පාදලියෝ ටිකක් එකතු කරලා තිබ්බා හු කියන්නේ දෙයියනේ කියලා මගෙන් පස්සේ හුවනම් මැකුණා හිටපු ජනාපතිතුමත් කිව්වා හු කියනනම් ස්ටේජ් නගින්න නැහැ කියලා මහින්ද මහත්තයා කියනවා දෙන්න මට ඡන්දේ දිනුවට පස්සේ රාජ්‍ය සේවකගේ මූලික කොටක 25000ක් කරනවා විශ්‍රාමිකයන්ට 3000ක් දෙනවා දැන් මහින්ද මහත්තයාගේ මේ පොරොන්දු මල්ල දෙන්න කෝටි 40000ක් ඕනද ජනතාව ආපුවම සල්ලි කොහෙන්ද කියලා මං අහගෙන මේ මතුගම් පැත්තේ රැස්වීමකට නැගලා කියනවා මං හොරකම් කරපුවකින් හරි මේවා දෙන්න ඉදිරි මහමැතිවරණයේ ඉලක්ක කරගනිමින් ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අදත් ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයක් කැඳවා තිබුණා. සල්ලි වලට වඩා ලොකු පිප්පකොට් ගහිලා ලංකාවේ ඉතිහාසයේ කවද නැති විදියට මේ ආණ්ඩුව කරා. ඒ තමයි අගමැතිකම පිප්පකොට් ගහුවා. ඇමැතිකම පිප්පකොට් ගහුවා. ආණ්ඩු බලය පිප්පකොට් ගහුවා. උමේ සඳානේ දිනපු බලාත් සභාවේ මහමැතිකම පිප්පකොට් ගහුවා. මහා බැංකු බඳු බඳුම් කරේන් පිප්පකොට් ගහමු. හයිවේ රොබරි එකෙන් කෝටි ගාණක් බිලියන් සල්ලි පිප්පකොට් ගහමු. මේ ආණ්ඩුව විරුද්ධව අලුතින්ම ගමනක් යන්නට එන්නේ කියන ආයාචනය ඔබට කරනවා.
ජනවාරි 8 මෙරට සිදු වුණු වෙනස අපට පැහැදිලි කරුණක් ඔප්පු කරනවා මේ පාර්ලිමේන්තුවට එක්කල යුත්තේ කොයි වගේ ආයුධ කියන එක පිළිබඳව බුද්ධිමත්භාවය තිබෙනවනම් පරාර්ථකාමී බව තිබෙනවනම් ඒ වගේම අවංකකම කියන කරුණ පසුගිය කාලේ ජනතාවගේ ධනය සුළු පිරිසක් විසින් කොල්ලගෙන මේ ඔක්කොම ආත්මార్థකාමී බව නිසා පාර්ලිමේන්තුව තුල හැසිරෙන ආකාරය පරමාදර්ශී චරිත විදියට කොයි විදිහේ අශ්ලීල භාෂාව පාවිච්චි කළාද මෙහෙම වෙන්නේ ඇයි මෙන්න මේ වගේ කරුණ මේ වෙලාවේදී සලකන්නට ඕනේ අලිමෙන්දුවරි පන්සලේදී කොහෙවුණත් ඒ වචන භාෂාවේ තියෙන්නේ ඒ වගේ මිනිසුන්ට කියලා ඒගොල්ලෝ දමනය කරන්න දැන් උත්සාහ දරනවා මහින්ද හොරා මහින්ද හොරා මහින්දගේ සගයෝ හොරු කියලා කියමින් මේ බලයට එන්න ඒක හරියන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසිල ජනාධිපතිවරයා කියලා තියෙනවා දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා එහෙම කරන්න හම්බෙන්නේ නැහැ එතුමාට අගමැතිකම දෙන්න වෙනවා වැඩි ආසන ඡන්ද සංඛ්‍යාවක් අරගෙන පාර්ලිමේන්තුවට තේරුණු ඒක අපි එදාට බලාගනිමු කුඹුරකට ජලය සපයා ගැනීම සම්බන්ධයෙන් මතු ආරවුලක් දුරදිග යමින් පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ දිත්ව ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු මේවන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පොළොන්නරුව මැදිරිගිරිය ගොඩපොත්ත ප්‍රදේශයේ කුඹුරු යායකදී මෙම ඝාතන සිදුව තිබුණේ ඊයේ රාත්‍රී 10ට පමණ. වගා කටයුතු සඳහා නිසි පරිදි ජලය නොලැබී යාමෙන් දුෂ්කරතාවට පත්ව සිටින මැදිරිගිරියාවට ප්‍රදේශවල ගොවි ජනතාව මේ දිනවල රාත්‍රී කාලයේ කුඹුරු රැකීමේ නිරත වන්නේ කුඹුරුවලට හැර වූ ජලය රැකගැනීමේ අරමුණින්. එලෙස ජලය හැරවීමේදී මතු වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතන සිදු ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. මම අර එහා පැත්තේ කුඹුරගෙන ඔයයි රණ්ඩු වෙන ඇහුණා වතුර ඇල කඩන්න එනවා යන්න ඕනේ කියලා. මම 8ට විතර මම යද්දි මට ඇහුණා කෑ ගන්න සද්දය. ඉතින් මම ඒක ගණන් ගත්තනේ අම්ම ගියා මගේ වැඩේ කරගන්න. මං ගිහිල්ලා එද්දී අය කිසි සද්දයක් නැහැ. පස්සේ මට 11:00 12:00 විතර කතා කරලා කිව්වා මෙහෙමයි මරලා ඉන්නවා කියලා. අපිත් එක්කම හිතවත් කෙනෙක් හරි ආශ්‍රය කරලා තියෙනවා. එතර කලබලයක් ඇති මිනිස්සෙකුත් නෙමෙයි ඉතින් ගොවිතන් තමයි යාලා කරන්න මෙහි ඇවිල්ලා ඉන්නේ අර මරලා තියෙන එක නේ බිරිඳ හැම ඉඳලා තියෙනවා එයා හොස්පිටල් එකේලු එයාටත් ගහලා කියන ආරංචි තමයි තියෙන පට්ටම් පාරක් එහෙම සිටින් මියගොස් ඇතේ මැදිරිගිරිය මීගසෝය ප්‍රදේශයේ පදිංචි ශාන්ත පීරිස් නම් 46 හැවිරිදි පුද්ගලෙක් සහ මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ පදිංචි සමන් කුමාර නම් 30 හැවිරිදි පුද්ගලෙක් සිටිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ එක්සක කරුවෙකු මැදිරිගිරිය පොලිසියට බහර වී තිබෙනවා ඔහු අද දහවල් හිඟුරගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වෙනිදා දක්වා ආරක්ෂිත බන්දනාගාරගත කෙරුණා. පොළොන්නරුව මැදිරිගිරිය කොට්ටාසියට අයත් ගම්මාන රසක ජනතාව සිය කුඹුරුවලට ජලය සපයා ගැනීමට නොහැකි වීමෙන් දුෂ්කරතාවට පත්ව සිටින්නේ මාසක පමණ කාලයක සිටයි. මේ හේතුවෙන් කුඹුරුවලට ජලය සපයා ගැනීමේදී මතකෙටු මැති වූ අවස්ථා පිළිබඳ වාර්තා වූ බවද අප වාර්තාකරු සඳහන් කළා. මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත පිරිසකට පසුගිය දා ප්‍රදේශයේ ගොවීන්ගෙන් මෙලෙස විරෝධය පළ වුණේද ජල ගැටලුවේ ප්‍රතිඵලයක් ලෙසයි. ඡන්දය භාවිත කිරීම සඳහා සේවකයින්ට අවම වශයෙන් පැය 4ක නිවාඩුවක් ලබා දීමට සේවා යෝජකයින් පියවර ගත යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ කාර්යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර ප්‍රමාණය අනුව එම කාලය විචලනය වන බවයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. චන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබා දීමේ නීතිය අනුව කිලෝමීටර 40 සිට 100 දක්වා එක් දිනක්ද 100 සිට 150 දක්වා දින එකමාරක්ද ඊට වැඩි නම් දින දෙකක්ද ලබා දිය යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. කුලියාපිටිය ප්‍රදේශයේ වොක්ස්වැගන් මෝටර රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ සමාගම සමග ආයෝජන ගිවිසුම් අත්සන් තැබීම අද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදු වූ අතර මේ ගිවිසුම අනුව මාස 30ක් වැනි කාලයක් තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් රාත්‍රී සමාජ ශාලාවකදී විදේශීය යුවලකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී යලි කළ වූ අතර අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නඩුව පෙබරවාරි 18 වෙනිදා දක්වා කල්තබුවා. තාජුඩීන්ගේ මරණය පිළිබඳ අවුරුදු 3ක් නිශ්ශබ්දව ඉඳලා
දැන් ජනාධිපතිතුමා කියන හිටපු එක්කෙනා මේ ගැන පරීක්ෂණ පාත් වෙනවා. මේ රට දන්නව මොකද්ද වුනේ කිය. එක්නැලිගොඩ කොහට ගෙනි මින්නේරියේ හමුදා කැම්ප් එකද ඔප්පුවලා ඉවරයිනේ. මේ වෙච්ච සියලු මරණවලට ගෝඨාභය රාජපක්ෂත් රාජපක්ෂ පවුලත් වගකීම යුතුමයි. මේ වගේ නීච ද්‍රෝහී කැතවැඩ නොවෙන්න නම් එක්සත් ජාතික පක්ෂ වේවා එක්සත් ජාතික පෙරමුණ වේවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ අගමැති වෙන්න ඕන. හිරු රාත්‍රී 7න් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලි හමුවන්නේ අද රාත්‍රී 9:30ට. අයිබෝන්.